යුදෝ පවුලේ කන්නාරාමේ තමයි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට ඒ පාසලේ සිසු දරුවන් විතරයි මේ මීටින් එක අපි ගත්තේ. ඇත්තරම ඒ සඳහා සම්බන්ධ වෙච්ච විජේගුණරත්න ගුරු මහත්මයවත් මම විශේෂයෙන් මතක් කරන ගමන් අද දවසේ මේ මොකද්ද කරන්න කියලා ළමයින්ට ප්‍රශ්නයක් තියෙනවා ඇති. ඒකට පොඩි අදහසක් ගණිත සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණ කාර්යයක නිරතුන මං ගුරුවරයෙක් වශයෙන් 1988 රාජ්‍ය සේවයට මැදිලා පාසල්වල වැඩ කරන කාලේ මට තේරුච්ච දෙයක් මේ ගණිතය කියන විෂය ළමයින්ට හත්තේ අවශ්‍ය දෙයක්. මේක හරි වැදගත්. මේකෙන් ලෝකේ හරිම දේවල් කරන්න පුළුවන්. මේකෙන් ළමයින්ට විශාල හිතාගන්න බැරි අවකාශයකට යන්න අවස්ථාව තියෙන සබ්ජෙක්ට් එකක්. මේක තේරුම් ගියේ මට මම 2005 වර්ෂයේ කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ගණිත ගුරුවරුන්ගේ රැසියක් තිබුණා. ලංකාව වෙනුවෙන් මට යන්න ලැබුණා ඒ අවස්ථාවට. ඒ ගියපු වෙලාවේ මම දැක්කා ලෝකේ රටවල්වල විශේෂයෙන් ඇමරිකාව වගේ රටක කොහොමද ළමයි ඉගෙන ගන්නේ, කොච්චර ඒගොල්ලෝ ඉගෙන ගන්නකොට ප්‍රායෝගික දේවල් කරනවද, කොච්චර ළමයි නායකත්ව වැඩසටහන් කරනවද, කොච්චර ඒගොල්ලෝ ගෲප් වර්ක්ස් කරනවද, ඒ හරහා ඒගොල්ලොන්ගේ දැනුම ඒගොල්ලොන් සතුටෙන් ඉගෙන ගන්න එක, ඒගොල්ලොන් හරි නිදහස්ව හිතන එක ගැන මම දැක්කා. ඉතින් ඒකට මේ නිදහස් චින්තනය, ෆ්‍රී තින්කින්, ලොජිකල් තින්කින් කියන දෙකම එන්නේ ගණිත විෂයෙන්. ඉතින් මං එදා ඉඳලා දිගටම පොඩි පොඩි පර්යේෂණ කරලා, අතර මේ කොරෝනා ආපු වෙලාවේ තමයි මේ ඔන්ලයින් වැඩසටහන මේ වෙබ්සයිට් එකක් හදලා අපි මේ ඔන්ලයින් වැඩසටහන පටන් ගත්තේ. ඒකෙන් ළමයි සෑහෙන පිරිසක්, ළමයි එක 6000ක් විතර සම්බන්ධ වුණා. තාක්ෂණය ඉගන්නවා අපි ළමයින්ට, තාක්ෂණය අපි ඉගෙන ගත්ත ළමයි. ළමයින්ට පුරුවක් තිබුණේ සූම් මීටින් එහෙම. ඊට පස්සේ තමයි ලංකා ප්‍රචලිත වුණේ. නමුත් ඊට පෙර අපි ස්කයිප් කියලා තිබුණා. මම පිටරටවල ළමයින්ට උගන්වලා දෙනවා මෙහෙ ඉඳලා කුරුණෑගල, එහෙම නැත්නම් ගම්පහ, අනුරාධපුරේ වගේ දිස්ත්‍රික් වල ඉඳලා පිටරටවල වල, විශේෂයෙන් යුනයිටඩ් කිංඩම් එකට, නැත්නම් USA වගේ රටවල, ඔස්ට්‍රේලියා වගේ ඒවා ගිහිල්ලා ඉගෙන ගන්නකොට ඒගොල්ලන් ජනිතේ ප්‍රශ්න අහම අපි ස්කයිප් එකේ ඒ ටයිම් එකට මම ගිහිල්ලා උගන්වලා දෙනවා ළමයින්ට. ඉතින් අපි මේ වැඩසටහනට දැන් අද සම්බන්ධ වෙලා ඉන්නේ 6 7 8 9 කියන 10 ශ්‍රේණි වල ළමයි. මීඩියම් දෙකෙන් අපි වැඩසටහන් කරනවා. මේ වැඩසටහන අන්තර්ජාලය හරහා කරන විභාගයක්. මේක IQ ලෙවල් එක මනින එකක්. ඒකට ප්‍රධාන වෙනවා ගණිතය. එතකොට ඕකොල්ලොන්ට මේ වැඩසටහන සඳහා මෙන්න මෙහෙම වෙනවා. පළවෙනි මේක ඕකොල්ලෝ අපේ වැඩසටහන රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ රෙජිස්ටර් වුණාම අපි ඕගොල්ලන්ට මේ වෙබ්සයිට් එකට යන්න ප්‍රශ්න පත්‍ර කරලා පුරුදු වෙන්න යූසර් නේම් එකක් පාස්වර්ඩ් එකක් වෙනවා. අර ළමයි කිව්වේ COL 69250 මගේ අංකය කියලා. තව ළමයි කියන MO 67225. ඒ කියන්නේ ඒගොල්ලන් අපි කෝඩ් එකක් දීලා හඳුන ගන්නවා. ඒගොල්ලෝ මොන රාගල මෙයා. ඕගොල්ලෝ කුරුණෑගල. දැන් දැනට මම ඕගොල්ලොන් තාවකාලිකව හෝලි ෆැමිලි කොන්වන්ට් 6162 එහෙම දාලා තියෙනවා ඔයගොල්ලොන් මේ 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 සූම් මීටින් එකට ගත්තේ ඒ විදිහට. ඒතර ඔයගොල්ලන්ට දැනට තාවකාලික අංකයක් දීලා තමයි මේ සූම් මීටින් එක arrange කරේ. හැබැයි අදින් පස්සේ ඔයගොල්ලන්ට permanent අංකයක් ගන්න ඕනේ. අරගෙන විභාගයට ලියන විදිහ අපි කියා දෙනවා. අන්තර්ජාලයේ ප්‍රශ්න කරන විදිහ කියා දෙනවා. ඒක පුහුණු වෙන්න ප්‍රශ්න පත්‍ර දෙකක් අපි නොමිල ඔයගොල්ලන්ට ලැබෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ විභාගයේ ලියන්න ඕනේ. ඒ ලිව්වම ඒක 6 ශ්‍රේණියට වෙනම පේපර් එකක්, 7ට වෙනම එකක්, 8ට වෙනම එකක්, 9ට වෙනම එකක්, සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් එනවා. ප්‍රශ්න 40 MCQ මොඩල් එකේ ප්‍රශ්න පත්‍ර. ඒකට උත්තර ලිව්වට පස්සේ තමයි ඔයගොල්ලෝ මේ තරඟයේ ජයග්‍රාහකෙක් වෙනවද නැද්ද මොනවද වගේද අපි ඔයගොල්ලෝ හඳුනගන්න එතනින්. මේකෙන් ඕගොල්ලොන් අපිට ඔසවා තබන්න පුළුවන්. දැනට පාසලේ දක්ෂ ළමයි වෙන්න දෙ මේ වලන්දි මම දන්නේ නැහැ කොහොමද ටීචර්ලා තෝරලා එව්වේ කියලා. දැන් මේක එතකොට පළවෙනි එක ඔන්න රෙජිස්ටර් වෙන්නේ.
ඊට රේෂ්ටුනාට පස්සේ ඔකොල්ලොන්ට අපි අපේ ටෙක්නිකල් ටීම් එකක් ඉන්නවා pesuruonline.lk කියන වෙබ්සයිට් එකේ. ඒ ඔක්කොම අපි දානවා මෙසේජ් කරා. ඒකේ ඉන්න වැඩ කරන අයියලා අක්කලා ඉන්නවා විශ්වවිද්‍යාල මට්ටමේ. ඒගොල්ලොන් ඇවිල්ලා ඔකොල්ලන්ට ඒ සයිට් එකේ වැඩ කරලා කියා දෙයි. කියා දුන්නාට පස්සේ එක දවසකට පස්සේ අපි ඊළඟ දවසේ උදේ පාන්දර 5ට වගේ තමයි අපි විභාගෙ තියන්නේ. නිමාඩු කාල නිසා අපිට සතියක් ඇතුළත මේ විභාගෙ තියලා ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ අනුව අපි පළවෙනි වටේදී ඔකොල්ලොන්ට ප්‍රතිඵල ආවට පස්සේ අසාර්ථක වුණ ළමයෙක් අපි උදව් නැවත උදව් කරලා දෙවැනි වටේ කරත් ගිහිල්ලා විභාගෙ තියෙනවා. ඒකෙන් අපි ග්‍රේඩ්ස් 4කට ළමයෙන්ව කැටගරයිස් කරනවා. ග්‍රේඩ් 4 එනවා ළමයින්ට ගුඩ්, වෙරි ගුඩ්, එක්සලන්ට් ඇන් අවුට්ස්ටෑන්ඩින් කියලා මේ වගේ සහතික ඕගොල්ලෝ නිකුත් වෙනවා. ඒ වගේම ඒ සහතිකත් එක්ක අපි මෙඩල් විශේෂ හැකියාව තියෙන ළමයින්ට මෙඩල් සහ අපි නායකත්ව පුහුණු වැඩසටහනකට ගණිත කඳවුරකටත් ඕගොල්ලන් සම්බන්ධ කරනවා. ඒවා දෙවෙනුව කරන දේවල්. එතකොට මේකට රෙජිස්ටර් වෙන්නේ කොහමද? දැන් ඕගොල්ලොන්ගේ දෙමාපියොන්ට කියන්න ඕනේ මේකේ මේ වැඩසටහනේ සම්පූර්ණයේ සහතිකයේ ළඟට එනකම්ම ඒ වැඩසටහන සඳහා ඕගොල්ලෝ රුපියල් 1000ක මුදලක් ගෙවන්න ඕනේ මුළු වැඩසටහනටම. එතකොට ඒකෙදි ඒ රුපියල් 1000ෙන් තමයි තාක්ෂණික වැඩසටහනට තමයි ටිකක් වැඩි වීදමක් යන්නේ. ඒක හදලා user name password WhatsApp එකෙන් personal ලෝකොල්ලොන්ට ලැබෙනවා පෞද්ගලික රහස්‍ය අංකයක් විදිහට. user name එක password එක විභාගයට විතරක් අපි password එක එවනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට සයිට් එකෙන් Tamanට කැමති විදිහට password එක change කරගන්න පුළුවන්. ඒවා website එක ගැන කියා දෙන අයියලා complete ඕගොල්ලන්ට කියා දෙයි. හරිද? ඒ ගැන ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. එතකොට මුදල් ගෙවන්න අදාළ accounts ටික මම අද මේ meeting පස්සේ ඕගොල්ලන්ට group එකට දානවා අංක. ඕගොල්ලෝ කරන්න ඕනේ හරියටම පුදා තමන්ගේ නම. දැනට අපි ළඟ නම් තියෙනවා. නමුත් තමන්ගේ සහතිකේ ලියවෙන්න ඕන නම. දැන් උදාහරණයක් කියනවා නැත්නම් ඔකම සහතික වැරදි කියනවා තමයි. දැන් මෙතන මේ අයවල දිනන මේ පොලිග්‍රස් ගම් පහ. This is about to WSM හෙසඳි ෆනාන්ඩු. එතකොට හරිනේ. අන්න එහෙම වචන ඉලක් අකුරු ගොඩක් එක්ක වචන දෙකකින් නම හදාගන්න. හෙසඳි ෆනාන්ඩු. එයා ආරංචි පොලිග්‍රස් කොලෙජ් ගම් පහ for reaching excellent in basics mathematics concept competition held on 22nd of August 2024. මේ අවුරුදු තුලට මේ වගේ ඔකරන්න සාධකයක් එනවා. මේ සාධකයක තමයි ඊළඟ වැඩසටහන වල ඔකරන්න සම්බන්ධ. එතකොට හැම වෙලාවෙම මේ වගේ WVO තරින්දියා ෆනාන්ඩු අන්න එහෙම නම් දෙකකින් එවන්න ඔයගොල්ලෝ. සමහර ළමයි මෙහෙම එවනවා සෙනුලි අමාශා සොයිසා. කොමාර් තමන්ගේ සහතිකේ ලියවෙන්න ඕන විදිහටම ඕගොල්ලෝ දැන් නම අපිට එවන්න ඕනේ රෙජිස්ටර් වුණාට පස්සේ. රෙජිස්ටර් වෙනකොටම ඔකොල්ලොන් රෙජිස්ටර් වෙන රුපියල් 1000 වෙනකොට ස්ලිප් එකක් දෙනවනේ. ඔකොල්ලොන් දැම්මම account එකට සල්ලි. ඒකේ ඒ නම ලියලා එවන්න. එතකොට අපි ඒක ඒ විදිහටම මෙහෙ ඇඩ් කරගන්න පුතා. හරිද? දැන් ඔකොල්ලොන්ගේ නම් ලිස්ට් එක මේ මෙතන තියෙන දැන් උදාහරණයක් ගැන ඉන්නවද දන්න? LA Randobe 6A සිංහල මීඩියම්. LI Nishank HPGP ගුණරත්න එහෙම දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ මේ. EAGEN කරුණා රත්න මේකේ තමන්ට දවඩ නමක් දාන්න පුළුවන් ආරම්භ නැතුව මෙහෙම නම් ඔකෝල් යන්නේ එහෙම ගවන්නේ ප්‍රශ්නයක් නැහැ. දැන් මෙන්න මෙයා HPM ගෞරි ආකර්ෂා ගෞරි ආකර්ෂා එහෙම WGT තරුණේතු ප්‍රියදර්ශන ඒ වගේ එක එක තමන්ගේ නම මේ ගොඩක් හොඳට එවලා තියෙනවා. ඒතර මේක නම් මම චෙක් කරගන්න පුළුවන් ඕගොල්ලෝ එවන්නකෝ. මේ තනි නම මේක එවලා තියෙන්නේ. එහෙම එහෙම නම් ලියන්න එහෙම එවන්න ඕගොල්ලෝ. AMS සමරනායක AMKT අතපත්තු PVGK පීරිස් ඒ වගේ. හරි. එතකොට ඔන්න පළවෙනි දේ ඒක. ඊට පස්සේ මේ විභාගය ගණිත විෂය පාදකම
ගණිත විෂයම විතරක් නෙවෙයි, ඒකෙන් පොඩ්ඩක් පරිබාහිරව දේවල් දෙනවා. සාමාන්‍ය දැනුම් වගේ. හරිද? thinking power එකයි බලන්නේ. ඔකලගේ IQ level එක පොඩ්ඩක් මනින්න පුතා මේකෙන්. මැනලා මේ මේක තුල මේ විභාගයෙන් ඔකල හොඳ ලකුණක් ගන්නවනම් ඔකලොන්ට අනාගත ලෝකයට යන්න ගණිතයත් එක්ක යන විෂය ධාරාවන් අදාළන මගක් එනවා. ගණිතයත් එක්ක යන විෂය ධාරා උසස් පෙළ ගණිත විද්‍යාංශය, වාණිජාංශය, තාක්ෂණිකාංශය වගේ අංශවලින් උසස් පෙළ කරන්න අවස්ථාව එනවා. ඒ වගේම යම් ළමයෙක් අධිවේගයෙන් ඉගෙන ගන්න සූදානම් නම් අපි ඒ ළමයාට අවස්ථාවක් හදනවා ඉක්මනින් විභාග කරලා තමන් ඉක්මනින් උපාධි අරගෙන ඒ වගේ යන්න. ඒ වගේම ලෝකේ විවිධ රටවල දෙන විභාග සඳහා අපි පුහුණු ඔකලොන්ව ට්‍රේන් කරලා ඒවට තියන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එතකොට දැනට අපි කොළඹ, ගම්පහ, අලුතර, මහනුවර කියන දිස්ත්‍රික්කවල පාසල් ජාතික පාසල් තමයි මේ සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒ ළමයින් අපි තෝරගෙන දැන් වැඩ කරයි යනවා. ඕගොල්ලොත් ඊළඟට සම්බන්ධ වෙයි. එතකොට අපි මේ සියලුම දෙනා හම්බෙන දවසක් එනවා. හරිද? එදාට අපිට නොහිතන්න හිතන්න බැරි තරම් වෙනස් දෙයක් වෙයි. ඒක හරි ලස්සන වෙයි. මටත් තාම මගේ හිතේ තියෙන දෙයක්. මම දන්නේ නැහැ කොයි වගේ ළමයි මේකට එයිද, කොයි වගේ දක්ෂතා පෙන්නයිද කියලා. හරි. ඉතින් ඕගොල්ලන්ට මේක තමන්ගේ දක්ෂතා උපනවම ගන්න, කණ්ඩායම් වැඩ කරන්න, ලීඩර්ෂිප් ට්‍රේනින් වෙන්න, දිස්ත්‍රික් නායකයෙක් වෙන්න, ජාතික නායකයෙක් වෙන්න, ගණිතයත් එක්ක යන අනිත් විෂයන් එක්ක අන්තර්ජාලය ඔස්සේ ඉගෙන ගන්න, සම්බන්ධ වෙන්න අවස්ථා ලැබෙන වැඩසටහනක්. එතකොට මේ වගේ වැඩසටහන් ලෝකෙ ගොඩාක් රටවල තියෙනවා. දැන් ගොඩක් රටවල සමර් කෑම්ප් කියලා ගණිතය සඳහන වෙනම කෑම්ප් එකද මුළු ෆැමිලිස්ම යනවා. ඒක හරි ලස්සනයි. ළමයි දෙමාපියෝ එක ස්පෙන්ද ඩේ වගේ ගිහිල්ලා ගණිතයේ ක්‍රියාකාරකම කරලා විනෝද වෙලා ජයග්‍රහණ ලබලා දින අරගෙන නැත්නම් ඒගොල්ලෝ හොටෙල්ස් වගේ ගියොත් ඒව නැවතිලා නයිට් ක්‍රෑම්ප් එකක් තියලා ගිනිමැල් සංදර්ශන කරලා සින්දු කියලා තමන්ගේ ඩ්‍රාමාස් ඉදිරිපත් කළා, ඩාන්සින් ඉදිරිපත් කළා, ඒක තරත් කොම්පිටිෂන් එකක් ඇදලා ඔයගේ වැඩ කෙරෙනවා. එතකොට තමයි මේ අධ්‍යාපනයේ රසවත් වෙන්නේ. අධ්‍යාපනය කියන්නේ හරි රසවත් දෙයක් නේද? දැන් ළමයින්ට හරි පීඩනයක් මේක. මේ පීඩනේ මිදෙන්න එක දෙයක් තමයි මේ අපි කරා යන්නේ. ඉතින් පුතා මේක මම හිතන දෙමාපියොත් මෙතන ඇති. මම විශේෂයෙන් දෙමාපියන් එන්න කිව්වා. අපි කරන වැඩේ ඔන්න ඔය වගේ එකක්. එතකොට ස්ටෙප් වශයෙන්ම මේ වැඩේදී පළවෙනි ස්ටෙප් එකේ කරන්නේ මූලික ගණිත සංකල්ප වලින් ප්‍රශ්න පත්‍ර 6 7 8 9 10 කියන වසර පහට වෙනම ප්‍රශ්න පත්‍ර පහක් අපි හදලා තියෙනවා. ඒ පහ මීඩියම් දෙකෙන්ම තියෙනවා. ඒවට ඕකොල්ලොන්ට විභාගෙ ලියන එක තමයි පළවෙනි අදියරේ තියෙන්නේ. ඒ සඳහා එතකොට මුළු වැඩසටහන සඳහා රෙජිස්ටර් වෙන්න රුපියල් 1000ක මුදලක් අපේ ඉන්ස්ටිටියුට් එකට එවන්න. එව්වට පස්සේ ඒ හැම ළමයටම අපි යූසර් නේම් එක පාස්වර්ඩ් එක ඒක එවලා දවස් 3ක් ඇතුළත එවනවා. දවස් 3යි. ඒක ටෙක්නිකල් ටීම් එක කරන වැඩක්. ඒක ටිකක් අපි මං කරන දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ට මම මේ ඩීටේල්ස් යවලා ඒගොල්ලෝ හරහා ඒ වෙබ්සයිට් එකට ලොගින් පාස්වර්ඩ් හදව ගන්න ඕනේ. ඒක ප්‍රොසෙස් එක ඒක හදලා එවුවම පර්සනල් ඕගොල්ලන්ට ලැබෙයි. WhatsApp අංකය වෙනස් කරගන්න එපා. ඒකට තමන්ගේ පෞද්ගලිකව හම්බෙයි. ඊට පස්සේ ඔයාලට හම්බ වෙන දවස වෙනකොට අපි මීටින් එකක් ආයි ගන්නවා. ඒ ළමයි ටිකට විතරක් මේක ගැන කයි කියා දෙන්න ස්ක්‍රීන් ෂෙයා කරලා කොහොමද කරන්න කියලා පෙන්නයි. වීඩියෝස් උත් දානවා ඔයාලට බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පුහුණු වෙන්න. ප්‍රශ්න පත්‍ර දෙකක් හෝ තුනක් දෙයි පුහුණු වෙන්න. නිකන් එතකොට තමන්ට ෆැමිලිය වෙන මේ වර්ක් මේ වෙබ්සයිට් එක. හරිද? ඊට පස්සේ ඒ පුහුණුව වුණාට පස්සේ අපි ඒ අතර ඔයගොල්ලෝ කතා කරනවා. ඔයගොල්ලෝ මීටින් සියනවා විනාඩි 5 10 ලොකු වෙලාවක් ගන්න. ඒ ඔක්කොම කරලා ඔයගොල්ලෝ මේක ලියන තරඟයට එන්න. තරඟය ඉවර වෙච්ච ගාම ඔයගොල්ලන් ලකුණු බලා ගන්න පුළුවන්. ඔයගොල්ලොන්ටම අපිට මුල් ළමයින්ගේම මොනිටර් කරන්න පුළුවන් මෙහේ ඉඳලා. ඊට පස්සේ අපි දෙවැනි අදියරට ඊට පස්සේ තමයි යන්නේ. හරි. දෙවැනි අදියර කියන්නේ අපි පළවෙනි අදියරේ සහතිකයක්
ගන්න පුළුවන් මත්තමේ ළමයින්ව තමයි අපි දෙවෙනි පිස්ට පෙර අරයි යන්නේ. අසාර්ථක වුණොත් අපි ඊළඟට උදව් කිරීමක් කරනවා. හරි, ඕක තමයි පළවෙනි වැඩේ. මං හිතන්නේ ඕගලන්ට පැහැදිලි යදි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ට අපහැදිලි දැන් අහන්න තමයි මේ අවස්ථාව දෙන්නේ. මීටින් අවසන් කරන්න ඉස්සල්ලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මං හිතන්නේ දැනට ළමයින්ට ගැටලුවක් නැහැ. මොකද වැඩසටහන පටන් ගත්තේ නැහැනේ. යූසර් නේම් පාස්වර්ඩ් ඇවිල්ලා අර ට්‍රේන් වෙනකොට තමයි ළමයින්ට ගැටලු වෙන්නේ. නුවන් අපි දන්නවනේ ඒක. ඔව් සර්, අපි එතකොට දැන් ළමයි මෙයාට කොහොමද? මේ අපේ මේ පරණ වැඩසටහන් වල YouTube link එකයි අද මේ ආරම්භ ඔව් කරගත්ත YouTube link එක මෙයාලට යවමු. මම පරණ එකක් දැන් එයාලට share ඔව් කරා. එයාලට check list එකට එයාලට ගන්න පුළුවන්. එතකොට එයාලට හොඳ ඔව් අවබෝධයක් ගන්න පුළුවන් මොන වගේ වැඩසටහනක්ද මෙතන වෙන්නේ කියන එක. ඊට පස්සේ ඔව් එයාලට ඔව් ගැටලු තියෙනවා නම් සර් අපිට WhatsApp කරලා අහගන්නත් පුළුවන්. පෞද්ගලිකව ගැටලුවක් නැහැ නේ. ඔව්. ඊළඟ ඔව් රැස්වීම සර් කවදා වගේ තියෙන බලාපොරොත්තු වෙන්නේ මේ අයට? නෑ. දැන් අපි මුලින් දැන් මෙතනින් පස්සේ අපි මේ ආපු ළමයින්ගෙන් අපිට රෙජිස්ට්‍රේෂන් එකට කැමති ළමයින්ට තමයි අපි ඉදිරියට වැඩසටහන ගෙනියන්නේ. රෙජිස්ට්‍රේෂන් එක කැමති අයට, අද එන්න බැරි වෙච්ච අයට අපිට මෙසේජ් දාන්න අපි ඒගොල්ලන්ට ආපහු තව හෙට හෝ අනිත් අපි මීටින් එකක් තියමු. එන්න බැරිලා කියලා අපේ මේ ඉල්ලුවොත් සමහර අයට මේ මේ මේකට එවන්න බැරි වෙච්ච අයදී මට කීප දෙනෙක් අම්මලාද කොහොමද කතා කරලා මම ඒකොල්ලොන්ව ඇඩ් කරා. මොනවා හරි ප්‍රශ්න ඇති වුණොත් අපි තව මීටින් එකක් ගන්න මේ ළමයින්ට. දැන් මම මේ මීටින් ඉවරච්ච එකම ඕගොල්ලන්ට කොහොමද රෙජිස්ටර් වෙන්න අවශ්‍ය account numbers ටික අපි දානවා. හෙටම ඕගොල්ලෝ රෙජිස්ටර් වුණොත් ඔයාලට ඉක්මනින්ම අපි ඊළඟ ස්ටෙප් එක අපි පටන් ගන්නවා. ඒතර ඕගොල්ලොන්ගේ අතේ තමයි මේක ඉදිරියට යන එක. ඉතින් ඕගොල්ලෝ කැමති නම් අපි ඒක වැඩසටහන කරන්න ඕගොල්ලන්ට සම්බන්ධ වෙලා ඉදිරියට යන්න පුළුවන්. මේක අවසාන වශයෙන් ජාතික මට්ටමේ වැඩසටහනක් විදිහට අපි බලනවා. ලංකාවේ IQ ලෙවල් එක ඉහළම මට්ටමේ ළමයි ටිකක් අපි තෝරලා පෙන්නනවා. එතකොට අපිට මං හිතනවා ලංකාවේ අනිත් අයත් බලයි, ඇස් ඇරේ ගොඩක් අයට මේ වගේ ළමයි ඉන්නවා, මේ ළමයින්ට වෙනත් අධ්‍යාපන මාර්ගයක් හදන්න ඕන වගේ අදහසක් එයි මං හිතන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මේක දරුවන්ගේ දැනුම වර්ධනය කරන වගේම ළමයින්ව උඩට තල්ලු කරන දෙයක්. මේක ළමයින්ව ඔසවා තබන්න පුළුවන් දෙයක් තමයි මේ මේ වැඩසටහන් වලින් කරන්නේ. දැන් අර නුවර අර මහමායගේ අර මං ගෙනාව වෛද්‍යවරිය උණ ළමයා දිල්ශානේ, ඇත්තටම ගණිතයේ ලොකු දක්ෂතාවයක් තිබුණේ නැහැ. එයාගේ හිතේ තිබුණේ වෛද්‍යවරිය කියන්නේ. එයා එවෙනම් පොඩි කැපවීමක් කරා, මගෙන් උදව් ගත්තා. මං ඇත්තටම කොළඹ ඉඳලා කැන්ඩි ගියා ඒ කාලේ ළමයින් ක්ලාසස් වලට. මේ හැබැයි ඉතින් එයා අද තමන්ගේ පොසිෂන් එකට ඇවිල්ලා මට අර සතුටු හිතුණා. එදා ආපු වෙලාවේ මම ඒක ඔයගලන්ට පොඩ්ඩක් දැම් මේ වගේ මෙතන මේ දරුවෝ ඇති ඕන තරම් තමන්ගේ හීන ලෝක හදාගෙන ඉතින් ඒවට යන්න මේක මාර්ගයක්, මේක ඉනිමකක් වෙයි. එහෙනම් ඕක තමයි කියන්න තියෙන්නේ. නුවන් අපි එහෙනම් අපේ රැස්වීම අවසන් කරමු. අද මේ රැස්වීම පැමිණි සියලුම සිසු දරුවන්ටත් දෙමාපියන්ටත් අපේ වින්මැස් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂක විදිහට මම ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කාර්ය සඳහා පාසලෙන් සම්බන්ධ වෙච්ච JMGJ විජේසිංහ කියන මහත්මියට, ඒ වගේම ප්‍රියංගනී පෙරේරා සිස්ටර් ප්‍රින්සිපල්ටත් මම මගේ ගෞරවපූර්වක ස්තුතිය මේ අවස්ථාව පිළිගන්නවා. අපි මේකේ සහතික තෑගි දෙන්න මම හිතන් ඉන්නවා. සිස්ටර් ප්‍රින්සිපල් කතාලා පාසලෙටම ඇවිල්ලා දෙන්න අනිත් ළමයින්ට. එතකොට ඒක දකි මං හිතන්නේ. ඉතින් අපි ඒ අවස්ථාව ඉක්මනින් උදා කරගන්න බලමු. මේ අවුරුද්ද තව මාසයයි තියෙන්නේ. අද හරියටම දෙසැම්බර් පළවෙනිදා මේ මාසේ මැද වෙනවා අපි මේ වැඩේ ඉවර කරනවා. එහෙනම් ඔයගොල්ලෝ ඒ විදිහට වැඩේ අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලමින් සිවිල් දරණම සුභ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. බොහොම ස්තුතියි.
හොඳයි සියලු දිනාටම සුභ රාත්‍රියක්, නිහසට සුභ රාත්‍රියක්. Thank you. ඒවා සියලුම දෙනාට මං අද ප්‍රතිශත පාඩම ගැන කියලා දෙන්න තමයි යන්නේ. ප්‍රතිශත ගැන ඉගෙන ගන්නකොට අපි භාවිතා කරන ප්‍රධානම දේ තමයි ප්‍රතිශත ලකුණ කියන්නේ. ඉතින් මේක තමයි ප්‍රතිශත ලකුණ. අපි භාගයක් ගත්ත සීයෙන් දෙක කියලා, මේක කියවන්නේ සීයෙන් දෙක කියලා 50 කියලා තමයි ප්‍රකාශ. අපි ඉස්සර මේක භාග ආල්බම් පෙන්චාන්නේ අමද වැඩ කියදෙන හදන්නේ සමීකරණ පාඩමේ යන ගාන කොහොමද හදන්නේ කියලා. අපි දැන් බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ අන්තවලගත ගාන. අපි මේක දැන් කොහොමද හදන්නේ කියලා බලමු. සමාන ලකුණට වම් පැත්තේ තිබෙන සංඛ්‍යාව මුලින්ම අපි ඉවත් කරනවා. 10 විකාලිය අපි ඉස්සර 20 හැබෙන යනවා. 20ට විස්සෙන් බෙදන්න. මම අනුනිහා එසනී වාරියපල. මම ඉගෙනුම ලබන්නේ මියුසියස් සිදුහලේ 7 ශ්‍රේණිය. මම බුද්ධ උද්දීපන තරගාවලියට සම්බන්ධ වුණේ 2021 6 ශ්‍රේණියේදී. මේකෙත් මේ තරගයෙන් මම ලකුණු 80ට ඉහළින් ලබාගෙන කණ්ඩායම් නායිකාවක් විදිහට පත් වුණා. ඊට පස්සේ අපි මේකේ එක එක ප්‍රොජෙක්ට්ස් කරා. ඒව වලින් මම ලීඩර්ෂිප් ස්කිල්ස්, ගණන් හදන එක එක ලේසි ක්‍රම, ඒ වගේම අපේ IT නොලෙජ් එකත් මේකින් ගොඩක් දියුණු වුණා. මොකද මේක අපේ පේපර්ස් එම ඔක්කොම කරේ වෙබ්සයිට් එකකින් නිසා. අපි මේකෙන් කලින් නොලබපු අත්දැකීම් ගොඩක් ලැබුවා. ඒක නිසා මේකට ජොයින් වෙන ඉන්න හැමෝටම කියන මේක හරිම ප්‍රෝග්‍රෑම් එකක් කියලා. සුබ උදෑසනක් ඔයාලා හැමෝටම. බුද්ධ උද්දීපන තරඟාවලියේ පළමු විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත්, සමස්ත දිස්ත්‍රික්ක 4න්ම දෙවැනි ස්ථානයත් ලබාගෙන ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණු මම විශාකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. මගේ නම තමයි පෙත්නියා සාරා. ඇත්තටම බුද්ධ උද්දීපන තරඟාවලිය ගැන කතා කරොත් එහෙම. ආයුබෝවන්ම සීලු දෙනාටම. 2021 වර්ෂයේ පැවති බුද්ධ උද්දීපන තරගාවලියට මොනරාගල දිස්ත්‍රික්කයෙන් MO 67268 යන අංකයෙන් තරග වැදුණු මම අමායා සංදීපනි. ඇත්තටම බුද්ධ උද්දීපන තරගාවලිය වගේ අන්තර්ජාලය හරහා පැවතුණු තරගයකට මම මුලින්ම සහභාගී වූ අවස්ථාව වන්නේ මේ අවස්ථාව. මේ අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගනිමින් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය වෙන්න මට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව මට දැනෙන්නේ ඉතාමත් සතුටක්. ඉතින් මේ තරගය මෙහෙවූයේ නිහාල් ගුරුතුමා සහ නුවන් ගුරුතුමා. ඒ ගුරුතුමන් දෙපළ විසින් අපිට අපගේ හැකියාවන්, දක්ෂතාවන් ඉදිරිපත් කරන්න, ඒ වගේම අපිට ගණිතයේ විෂය පිළිබඳව ලොකු දැනුමක් ලබා දෙන්න කටයුතු කරා. අපිට ගණිත ගැටලු විසඳන ඉතා සරල කෙටි ක්‍රම, ඒ වගේම අපගේ ICT දැනුම, සෞන්දර්යාත්මක හැකියාව වගේම වෙනත් විශේෂ හැකියා මුළු ලෝකයටම ඉදිරිපත් කරන්න අපිට හැකියාව ලබා දුන්නා. ඒ වගේම රටේ ලෝකයේ ඉන්න උගත් විද්වතුන් සමග කතාබහ කරමින් අදහස් සුවමාරු කරගන්න අපිට අවස්ථාව ලබා දුන්නා. නායකයෙකු වශයෙන් කටයුතු කරලා නායකත්ව කුසලතා වැඩි දියුණු කරගන්නත් අපිට හැකියාව ලබා දුන්නා. ඉතින් මේ සියලුම දේවල් පිළිබඳව මම නිහාල් ගුරුතුමාටත්, නුවන් ගුරුතුමාටත්, කන්නංගර පදනමේ සියලු but not to our syllabus. It's an other type. We can solve this mathematics question by many patterns. I think this paper is really helpful to promote our thinking pattern. This දිනලි රූපසිංහ වන මම නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනම ලබනවා. පන්ති නායකත්වයේ දරන අතර ගණිතය විෂය සඳහාද හොඳ ලකුණු මට්ටමක් පවත්වාගෙන යනවා.
මගේ නම ශාක්‍යයා දෙවමිනි තාරුකා. මම ඉගෙනගන්නේ කොළඹ විශාක විද්‍යාලයේ. 2021 වසරේදී මට බුද්ධිඋද්දීපන වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ වැඩසටහනට සම්බන්ධ වෙලා මට මගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් වුණා. ඒ වගේම අන්තර්ජාලය හරහා විවිධ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම මගින් තාක්ෂණික දැනුමද වර්ධනය කරගන්න මට පුළුවන් වුණා. ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වෙලා මම අලුත් අත්දැකීම් රාශියක් ලබා අයිබෝවන් මගේ යාළුවනේ. මම සපුනි මන්දිකා. මම ඉගෙනුම ලබන්නේ කරුණාරන්න බෞද්ධ ජාතික පාසලේ. ඉතින් මගේ දහම් පාසල නවලෝකගම සිසෝරද දහම් පාසල. කොරෝනා වෛරසය කියලා කියන්නේ. සුබ දවසක් සියලු දෙනාට. බුද්ධ උද්දීපන තරගාවලියට සහභාගී වී මොනරාගල 21 ප්‍රථම ස්ථානයේ දිනාගත් මම බීඑම් තාවිස් දීමන්ත. ශිෂ්‍යත් විභාගයේ සමත් වී මොනරාගල රාජකීය ජාතික පාසලට ඇතුළත් වූ මට කොරෝනා වෛරස හේතුවෙන් පාසල් යවන්න නොහැකිුණා. අයිබෝවන් කොළඹ ඉසිබඳන විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මම. සුබ දවසක් වේවා ඔයාල සියලු දෙනාට. මම කොළඹ ලොම්බිණි විද්‍යාලයේ ඉගෙනුම ලබන දිදා. සුජාන් ලියනගේ විහාංගි නවෝද්‍යා සුජාන් ලියනගේ